ස්වාමීන් වහන්ස බුදුදහම කිසිම දෙයකට නොඇලෙන ලෙසට ඒ වගේම කිසියම් දෙයකට අනවශ්‍ය ලෙස බිය නොවන ලෙසට සිත සකස් කරගන්න අපට උපදෙස් ලබා දෙන දහමක් දර්ශනයක්. ඒ නිසා මෙවැනි වසංගත තත්වයකදී අපි එයට බිය නොවිය යුතුද? මෙබඳු කාලයකදී අප විසින් රෝගය පිළිබඳව කල්පනා කරන්න ඕනි ස්වාමීන් වහන්ස කොයි ආකාරයටද? ඒකත් ඉතාම වැදගත් චාලිකාමිතිය. ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. අපි මේකෙදී තේරුම් ගන්නට ඕනේ තෘෂ්ණාවෙන් ඇලීම සහ වටිනාකම දැනීම කියන එකේ වෙනස. අපි තෘෂ්ණාවට ඇලෙනකොට අපිට ඒක නැතුව බෑ. ඒක නැති වෙනකොට දුකයි. අපිට මේ වස්තුව පුද්ගලයා නැවත නැවත ඕනේ. අසුරු කරන්නට හිතෙනවා. පරිභෝග කරන්නට හිතෙනවා. මේක තමයි තෘෂ්ණාවේ ස්වභාවය. එතකොට ඒකෙන් ඒ වෙලාවේ ආස්වාදයක් තිබුණාට දීර්ඝකාලීනව ලොකු පීඩාවක් ගෙන දෙනවා. ඒ තෘෂ්ණාවේ හැටි. වටිනාකම දැන ගැනීම කියලා කියන්නේ අපි දන්නවා දැන් මිනිස්සෙක් වීමේ වටිනාකම නේද? බුද්ධ ශාසනයක් ලැබීමේ වටිනාකම මේවා අපි වටිනා දේවල් ලෙස තේරුම් ගන්නවා. ඒකෙන් කියන්නේ නැහැ ඒක වටිනා දෙයක් ලෙස තේරුම් ගත්තා කියලා මිනිස්සෙක් ලෙස අපි පෘතුග්ජනයෝ ලෙස අනාගාමී වුණත් අපිට ජීවිතය කෙරේ ආසාව බවරාගය තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඉතින් නමුත් අපි ඒ වටිනාකම තේරුම් ගැනීම කියන එක නුවණින් කරන දෙයක්. ඒ නිසා මිනිස් ජීවිතේ වැදගත්. සුගතියක් නේද? ඒ වගේම අපිට ඒකේ හේනෙන්න පුළුවන් බුද්ධ ශාසනය පදනම් කරගෙන ඒ නිසා ඒ වටිනාකම තේරුම් ගැනීමයි තෘෂ්ණාවයි පටලවා ගන්නට හොඳ නැහැ පළවෙනි දැන. දෙවෙනි එක තමයි බිය. බය වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒක තව සියුම් ලෙස තවත් විදිහට බෙදන්නට පුළුවන් බය ක්‍රම. මම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්නම්කෝ. ඔන්න අපි එළිය එනකොට එකපාරට අපි ඉස්සර බය වෙලා අපි දුවන්න පටන් ගන්නවා. මේක එක බයයි. එතකොට අපි එතනදී බය වෙලා දුවන්නේ නැහැ පාර අතහැරලා. අපි දන්නවා මේක බිය විය යුතු පාරක්, භයානක තනක්, අනතුරු අපේ බෝඩ් එකක් ගහලා ඒක අනතුරයි කියලා. එහෙම නැතුව අලියෙක් එනවා වගේ එකපාරට බය වෙලා කලබල වෙන්න යන්නේ නැහැ අපි. ඒ දෙවෙනි භය තමයි ඒක කුසල භයක්. ඒක ඥාන භයක්. නුවණින් දන්නවා මේක භයානකයි කියලා. ඒ නුවණින් ඒක බිය විය යුතු දෙයක් ලෙස දැකීම අකුසලයක් නෙවෙයි. ඒක නුවණ වැඩ කරන්නේ එතන අපි. ඕක වැඩ කරනවා සමහර දැන් උදාහරණයකට අපිට කියන්නේ අකුසලයට බිය වෙන්න කියලා දෙනවා අහලා දෙන්නේ. ඒකට කියන්නේ ඔත්තප්පේ කියලා. අකුසලයට බිය වෙන. අකුසල් බිය විය යුතුයි. මොකද මෙලව දුක් ගෙන දෙනවා, පරලව දුක් ගෙන දෙනවා, සමාජයෙන් නිඳා පහස ගෙන දෙනවා, දඬුවම් විඳින්නට වෙනවා. ඒ නිසා අකුසලයට බිය විය යුතුයි. ඒ වගේම අපිට ඥානයක් තියෙන විදර්ශනායි බහිතුපත්ඨාන ඥානය. සංස්කාරයන් කෙරෙහි බිය විය යුතුයි. මොකද හේතුව නැවත මේ භවයේ ඉපදුනොත් ජාති ජරා ව්‍යාධි මරණ වලට ගොදුරු වෙන නිසා සංස්කාරය බය ලෙස දැකිය යුතු, බිය විය යුතු දේවල් ලෙස දකින්නට ඕනේ. ඒක ඥානෙ වැඩ කරන්නේ තමයි. ඒ නිසා මේ වෛරසයක් වගේ දෙයකට අපි කටයුතු කරන්නට ඕනේ. අපි අර ද්වේෂයෙන් ඇතිවෙන අනවශ්‍ය කලබල වීම, අර ડિප්‍රෙෂන් තත්වයට එීම වගේ එකක් නෙවෙයි අපි ඇති කරගන්න ඥාන භය ඇති වෙන්නට ඕනේ. මොකද්ද ඒ ඥාන භය? මේක ඇති වුණොත් මට ශරීරයට වෙන පීඩාව. ඒ වගේම අපි දැක්කනේ වටිනාකම තේරුම් ගන්න එපා නේද? මනුස්ස ජීවිතේ නැති වුණොත්, දිගටම රෝගී වුණොත් මට මහන්සිය නිතරම දෙක يعني සමහර වෙලාවට කියනවා කොරෝනා හැදුනට පස්සේ මේ මහන්සිය තියනවා කියන්නේ අවුරුදු ගණන් නේද? මේක ජීවිතේට කරදරයක් නේ. ඒතකොට අපේ වටිනා මනුස්ස ජීවිතෙන් ප්‍රයෝජන ගන්නට අමාරුයි අපිට. වටිනාකම තේරුම් අරගෙන රෝගයට බිය විය යුතුයි. ජීවිතේ වටිනාකම තේරුම් අරගෙන. ඊට පස්සේ බලන්න හදිස්සියේ මම නොසලකෙලිකම නිසා මේකෙන් මිය ගියොත් මගේ පවුලේ අයට, දරුවන්ට, බිරිඳට, ස්වාමියාට, දෙමව්පියන්ට වෙන කරදර. ඒ වගේම ඒ කරන්න තිබිත් යුතුයකම් ඉෂ්ට කරන්න බැරි වීම. මනුස්ස ආත්ම භාවයක් ලැබලා බුද්ධ ශාසනය මගහැරීම. මේ සෑම දෙයක්ම නිසාම හේතු කරගෙන අපි රෝගයට බිය විය යුතුයි. ඥාණයෙන් බිය විය යුතුයි. කලබල වීම නෙමෙයි මං කියන්නේ. ඒ නිසා මේ රෝගයට බෞද්ධයෙකු වශයෙන් බිය විය යුතුයි නුවණින්. ඒ වගේම මනුස්ස ජීවිතේ වටිනාකම දැනගත යුතුයි ඥාණයෙන්. තෘෂ්ණාවෙන් ඇලෙනවා කියන එක නෙමෙයි මං කියන්නේ. ඒක වළක්වන්නට බෑ. තෘෂ්ණාවෙන් ඇලෙනවාමයි රහත් වෙනකම්. නමුත් අර ලොකු අධික ලෙස ඇලීම නෙවෙයි වටිනාකම දැනීම වශයෙන් තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා ඒක තේරුම් ගත්තම මොකද වෙන්නේ? පරිස්සම් විය යුතුයි. කොහොමද පරිස්සම් වෙන්නේ? නැවත මතක් කරන්න සෞඛ්‍ය පුරුදු නම්බර 1. දෙවෙනි එක තමයි බෞද්ධයන් වශයෙන් අපිට ආධ්‍යාත්මිකව ලබා ගන්න පුළුවන් යම් රකවරණයක් තියෙනවා. සිත යහපත් ප්‍රවැත්වීමෙන්, යහපත් කර්ම කිරීමෙන්, හොඳ ආහාර පාන ආදී ගැනීමෙන්,
හොඳ මනස යහපත් පවත්වා ගැනීමෙන් කරගන්න ආවරණයත් ඇති කරගත යුතුයි. ඇයි අපි මේ රෝගයට බිය විය යුතුයි? හේතුව ඒ රෝගය වැළඳුනොත් මේ වටිනා මනුෂ්‍ය ජීවිතයෙන් අපිට ගන්න තියෙන ප්‍රයෝජනෙ නැති වෙලා අපි ආදරය කරන අපි කැමති වෙන අපේ කෙට්ටුවයට පවා ලොකු කරදරයකට හානියකට මුහුණ දෙන්න සිදුවන නිසා. ඒ නිසා බෞද්ධයන් විසින් එසේ මේ රෝගයට පිළිපැදිය යුතුයි.